තුන පටිනිත් දේශවාරෝ බිස්තර වසයෙන් කීදේ තවදුරට බස්තර දැක්වීම තුන්න එ එක දේශනාහාර විභංගෝ දේශනාවෙන් ධර්මය විතර ගෙනයාම බෙදා දැක්වීමයි. එහි දේශනාහාර යනුකුමක් ආස්වාදය ආදීනවය ගැන පවසන ගාතාවයි මෙය දේශනාහාරයයි ුමක් දේශනා කරද්‍යත් ආස්වාදයක් ආදීනවයත්. එයි නිදහස්වීම හෙවත් නිස්සරණයත්. උත්තුම් ප්‍රතිඵලයත් ඒ සඳහා ඇති ක්‍රමවේදෙ හෙවත් උපායත්. භාග්‍යවතුන් වහන්සේගේ ආඥ්ඥාවහෙවත් ආනත්්‍යයත් යන කරුණු සයයි. මහනෙන ඔබට ධර්මයේ දේශනා කරන්නෙමි. පටන්ගැනීම කල්්‍යන වූද මැද කල්්‍යාන වූද අවසාන කල්ලාන වූද අර්ථ සහිත වූ ව්‍යන්ජන සහිත වූ මුළුමනිින්ම පරිපූර්ණ වෝ පාරිසුද්ද වූ නිවාන් මග බඹසර පවසන්නමි යනුවෙනි. එයි ආශවාධයනුකුමක්ද. කාමංකාමය මානස්ස තසචේතන් සමිච්ජති. අද්ධාපීති මනෝහෝතී ලද්දාමච්චෝ යදිච්චතීතිී. සුත්ත නිපාතය කාම සූත්‍රය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වභාව ඇති කිසියම් කාම අරමුණක් කැමතිවන තැනැත්තහුට ඉදින් ඒ තමාට ලැබෙයි නම් තමා කැමැති වූ ඒ කාමවස්තු ලබාගත් මනුෂ්‍යයා ඒ කාන්තයෙන් ප්‍රීතිසිතක් ඇත්තේ වෙයි යන මේ ආශ්වාදයයි එහි ඇති ආදීනවේ කුමද තස්සචේ කාමයානස්ස චන්ද ජාතස්ස ජන්තුනෝ. තේකාමාපරිහායන්තයේ සල්ල විද්දෝව රුප්පතීටි සුත්තනිපාතය කාම සූතය. ඉදින් කාමයන් කැමැතිව කාමයන් කෙරෙ ආසාව උපදවාගෙන සිටින සත්‍යයාගේ ඒ කාමයෝ පිරිහි නැතිවී යත්නම්, හු විපෙව වූ හුලකින් පාරකෑ කෙනෙකු සෙයින් හඬා වැලපෙයි යන මෙය කාමෙයි ඇති නපුරු විපාකය හෙවත් ආදීනවයයි ඒයි කාමෙන් නිදහසුවීම හෙවත් නිස්සරණය යනුකුමක්ද යෝකාමේ පරිවජ්්‍යේතිී සපපස්සේව පදා සිරෝ සෝමං විසන්තිකන් ලෝකයේ සතෝ සමතිවත්තතීති සුත්ත නිපාතය කාම සූත්‍රයේ මැරේනු නොකැමැති ජීවත්වනු කැමැති යමෙක් විසගෝර සර්පයගේ හිසාසලින් තම පාදේ වහා ඉවත් කරගන්නා සෙයින්, යමෙක් පංචකාමයන් දුරු කරයිද. ඔහු සහියෙන් යුක්තව ලෝකය කරේ ඇති තෘස්නාව ඉක්මවායයි. යන මෙය නිදහස් වීම හෙවත් නිස්සරණයයි. එහි ඇති ආස්වා දෙකුමත්ද. කෙත්තං වත්තුන් ඉරං්ඥන්වා ගාවස්සන් දාාස පෝරිසන්. තිියෝ බන්ධු පුතුකාමෝ යෝ නරෝ අනු ගිජ්ජතීති සුත්ත නිපාතය කාම සූත්‍රය. යම් මනුස්සෙක් කාමයම් පිළිබඳව ඉතා ගිජවෙයි නම් ඒ කාමයෝ වනයි කුම්ඹූරු වතුපිටිය. ගේ දොරොය රංග්‍රදී මිලමුදල්ලය. ගවයන් අසුන් යානවානාදියය, දාසකම්කරු පුරුෂයන්ය, ස්ත්‍රීංය, ඥාතිීන්ය තවත් මෙ බඳු බොහෝ කාමයෝය යන මෙය ආස්වාදයි. එයි ඇති ආදීනවය හෙවත් නපුරු විපාකෙකු මද්ද. අබලානං බලීයන්ති මද්දන්තේ නම් පරිස්සයා, තතෝනන් දුක්ක මංවේතිී නාාවන් බින්න මිවෝධකාම්ති සුත්ත නිපාතෙක් කාම සූත්‍රය. දුර්ුවල වූ ක්ලේෂයෝ කාමේ ගියූ මිනිසාව යටකොට දමති. ඔහව නොයෙක් කරදරවලින් පෙලති ඒ හේතුවෙන් සතර අපා දුකින් යුක්ත වූ ඉප දෙන්න මැරෙන සසර දුක ඔහු පසුපසින් හබායයි. දියෙයි තිබියදී බිඳීගිය නැවට ජලයේ ඇතුළවන පරිදදෙන. යන මේ ආදීනවහෙවත් නපුරු විපාකයයි.ඒහි ඇති නිදහස්වීමහෙවත් නිසරණය කුමන්ද. තස්මා ජන්තු සදා සතෝ කාමානිිපරිවජ්්‍යයේ තේ පහාය තරේ ඕගං නාවන්සිත්වාව පාරගූති, සුත්තනිපාතය කාම සූත්‍රය. එනිසා සත්වයන් නිරන්තරයම සිහියෙන් යුතුව සිටිමින් කාමයන් දුරු කළ යුත්තය. බිඳීගිය නැව යළි පිළිසකරකොට ඒ තිබූදධිය බැහැරට ඉස එතර යනසෙන් ඒ කාමයන් අත්හැරමිතෘස්නාව නැමති කෙලෙ සැඩපාර තරණය කරන්නේය යන මෙ නිදහස් ීමහෙවත් නිස්සරණයයි. එහි උතුම් ප්‍රතිඵලයකුමත්ද. දම්මෝ හවේ රක්කති දම්ම චාරිින් චත්තම් මහන්තන් යථවස්ස කාලෙ. ඒසානි සංසෝ ධම්මේ සුචින්නෝ න දුග්ගතින් ගච්චති ධම්මචාරීති තේරගාතා, ධම්මිකත් තේරගාතා. ධර්මය ඒකාන්තේම ධර්මය හැසිරනාව රකි. මහත්වර්ෂාවක් ඇතිකල්ල ලොකුකුඩේ ඒ දරහා සිටිනාව රකින්නේ යම් සේද. එසේමය මැනවිම් පුරුදු කළ ධර්මය අනුසස් මෙයයි. ධර්මය හැසිරෙන කෙනා. සතර අපාය ආදී දුගතියේ නොයැයි යන මේ උතුම් පලයයි. ඒ පලේ ලබාගැනීමට ඇති ක්‍රමවේ දහෙවත් උපායකුමක්ද. සබ්බේ දම්මා නත්තාති යදා පඥ්ඥාය පස්සති. අතනිම්බින්දති දුක්කේ ඒසමක්ගෝ විසුද්්‍යා, ධම්ම පදය මගගවර්ගය. සියලු ධර්මයෝ ආත්මයෙන් තොරවෙති දියුණු කළ ප්‍රඥාවෙන්. යම් කලික දකීද එකල්ලි අවබෝධයෙන්ම දුකේ පාාවේ මෙය පිරිසිදුවීමට ඇති මාර්ගයයි යන මේ උපායයි. එහි ඇති විධානය ආච්ඥාවෙවත් ආනත්්‍යය කුමදද. චක්කුමා විසමානීව විජ්්‍යමානයේ පරෙක්කමේ පන්බිතෝ ජීව ලෝකස්මිින් පාපානිි පරව්්‍යයේතිී උදානපාලි සුප්ප බුද්ධ කුට්ටිසූත්‍රය ඇ පෙනෙන තැනැත්තෙක් සරීර ශක්ති ඇති අවස්ථාවයෙහි අනතුරුදායක ප්‍රදේශය මිදී පලායන්නේ යම්සේද එසෙහින් සත්ව ලෝකෙසිට නොනැත්තා පවහු දුරු කරන්නේ යන මේ ආඥ්ඥාවයි මෝග රාජයනේ නිරන්තරේම සහියෙන් යුක්තව ස්කන්ද ධාතු ආයතන ආදී ආධ්‍යාත්මික බාහිර ලෝකයේ ආත්මයට හෝ ආත්මයකට අයත් දෙයින් හිස්ව ඇති බව නුවනින් දකින්න යනුවෙන් වදාාන ලද්දේත් විධානයයි. නිරන්තරයම සිහියෙන් යුක්තව යනුවෙන් වදානලද්දේ ක්‍රමවේ දේහෙවත් උපායැ. ආත්ම හැඟීම අනුව ගිය දැක්ම අත්තානු දිත්තිං මුළුමනිම නසා දමා. අයුරින් මාර්යා ඉක්මගේ අයකු වන්නේය යන මේ පලයයි. එයිදී භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් වදාළ සැනින් වහා අවබෝධ කරන ප්‍රඥා සම්පන්නෝ උගගටිත්ඥෝ පුද්ගලයා හට කෙලීම නිස්සරණය වදාාරණ සේක. විස්තරවසෙන් ධර්මය දෙසන කල්ලි නුවන මුහකුරාගොස් අවබෝධය කරා යන විපං්්‍යි ත්ඥෝ, පුද්ගලයා හට ආදීනවයත් නිසර්මත් වධාර්ණ සේක. නැවත නැවත දහම් කරුණු විස්තරවසයෙන් පවසා අවබෝධ කරවය තු නෙයිය පුද්ගලයා හට ආස්වාධත් ආදීනවත් නිසර්මත් වධාරණ සේක. ඒ අවබෝධය ප්‍රතිපදා සතරක් ඇත්තේ පුද්ගලයෝොත් සතර දෙනෙක් සිටිති. එක. තෘශ්නාසාගත ගතිගුණහෙවත් තන්නා චරිතයෙන් යුතු මද නුවනැති පුද්ගලයා සති ඉන්ද්‍රිය මුල් කොට දුක්කූ ප්‍රතිපදාවෙන් සෙමෙන්ලත් අවබෝධය ඇතිව සතිපට්ඨානය ඇසුරුකොට සංසාරයෙන් එතරවේ. තෘෂ්නාසාහගත ගතිගුණහෙවත් තන්නා චරිතයෙන් යුතු තිවුුණු නොුවනැති පුද්ගලයා සමාධි ඉන්ද්‍රිය මුල්කොට දුක්කූ ප්‍රතිපදාවෙන් වහා ලත් අවබෝධය ඇතිව, දි්‍යහානයන් ඇසුරුකොට සසරෙන් එතරවෙයි. දෘෂ්ඨිසාගත ගතිගුණේවත් දිට්ටි චරිතෙන් යුතු මදනුව නැති පුද්ගලයා, විරිය ඉන්ද්‍රිය මුල්කොට සැපවූ ප්‍රතිපදාවෙන් සෙමෙන් ලත් අවබෝධය ඇතිව. සම්යක් ප්‍රධාන වීරය ඇසුරුකොට සසරෙන් එතරවෙයි. දෘෂ්ටිසාගත ගතිගුණහෙවත් දිට්ටි චරිතයෙන් යුතු තිවුුණු නොනැති පුද්ගලයා. ප්‍රඥ්ඥාඉන්ද්‍රිය මුල් කොට, සැප වූ ප්‍රතිපදාවෙන් වහාලත් අවබෝධය ඇතිව. ආර්ය සත්‍ය ඇසුරකොට සසරෙන් එතරවේ. මෙයින් තෘෂ්නාසාගත චරිතඇති පුද්ගලයෝ දෙදනා, සමත භාවනාව මුල්ලන්සේකොට, විදර්ශනාව තුළින්වාාගේ ප්‍රහාණය කොටල්, සමාධින් ලත් චිත්ත විමුත්ය තුළින් සසරෙන් එතර වෙති. දෘෂ්ටිසාගත චරිත ඇති පුද්ගලයෝ දෙදනා, විදර්ශනා භාවන මුල් අන්සේකොට, සමතභාවනාව තුළින් අවිද්‍යාව ප්‍රහාණයකොට, ප්‍රඥ්ඥාාවයෙන් ලත් විමුත්තිය තුළින් සසරෙන් එතර වෙති. මේ පුද්ගලයන්ගෙන්ම යම් කෙනෙක් සමතභාවනාව මුල්කොටලත් පරජ්‍යාවෙන් සසරෙන් එතරවෙද්ද ඔහු නන්දාවට්ට ක්‍රමයෙන් ධර්මය වෙතට පැමිණිවිය යුත්තා හුය යම් කෙනෙක් විදර්ශන මුල්කොටගත් ප්‍රතිපදාවෙන් සසරෙන් එතරවෙද්ද ඔහුහුසිහිය වික්කීලිත ක්‍රමයෙන් ධර්මය වෙතට පැමිණවිය යුත්තාහ මේ ධර්මයට පමුණවාලීම කොතනකදී ලැබෙයිද ක්ෂණ සම්පත්ති ලද යමෙකුට ශාස්තෘන් වහන්සේ හෝ දහම් දෙසන සේක වෙනක් දරු කටයුතු සක්්‍ර්මචාරී කෙනෙක්කෝ දහම් දෙසති. ඔහුඒ ධර්මය අසා සිතේ පැහැදීම ඇතිකර ගනිී. එසේ සිත පහදවාගත් ධර්මය පිළිබඳව යම් විමසීමක් දරා ගැනීම පිරිිස යම් උත්සාහයක් සසදා බැලීමක් ධර්ම විනේ බා පිරික්ෂා බැලීමක් ඇද්ද මේ සුත මේ ප්‍රඥාවහෙවත් සවන්දීමෙන් ලත් ප්‍රඥාවයි. මෙසේ අසන් ලද ධර්මය ඇසුරු කොට කරනු ලබන යම් විමසීමක් උත්සාහයක් සසදා බැලීමක් නැවත නැවත පිරික්ෂා බැලීමත් සිති විමස විමසා බැලීමක් ඇදද මේ ්චින්තා මේ ප්‍රඥාවය. මේ දෙවදෑරුන් ප්‍රඥාවතුලින් ධර්මය මෙනෙහි කරමින් සිටින තැනැත්ත හට දස්සන භූමේ හෙවත් ස්වාන් මාර්ගඥානයේ හෝ භාවනා භූමේ හෙවත් ඉන් ඔබ්බට මාර්ගයංහිී හෝ යම්ඥානයක් උපදීද මේ භාවනාමය ප්‍රඥාව නම් වෙයි. භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයකුගෙන් හෝ බාහිරින් අද ශ්‍රවනය මුල් කොට සුතමේ ප්‍රඥාව උපදී. සසරේ කරන ලද පුන්නේ මහිමයකෙන් තමා තුළ ඉපදී ඇති යෝනිස්සෝ මනසිකාරය මුල්කොට. කින්තා මේ ප්‍රඥාව උපදී, බාහිරින් අසන්ලද ධර්මය තුළිනොත්, තමා තුළ ඇති යෝනිසෝ මනසිකාරය තුළිනොත් යම්ඥානයක් උපදීද මේ භාවනාමයේ ප්‍රඥාවයි. යමෙකුට සුත මේ ප්‍රඥාවත් චින්තා මේ ප්‍රඥාවත් යන දෙකම ඇද්ද මොහු උග්ගටි ත්ඥෝ කෙනෙකි. යකට සුත මේ ප්‍රඥාවත් තිබෙන නමුත් චින්තා මේ ප්‍රඥාව නැද්ද මොහු විප්්‍ය තඥෝ කෙනෙකි යමකුට සුත මේ ප්‍රඥාවත් නැද්ද චින්තා මේ ප්‍රඥාවත් නැද්ද මොහු නෙය කෙනෙකි ඒ මේ ධර්මදේශනාව කුමක් දේශනා කරයි දෙයක් චතුර ආරි සත්‍ය එනම් දුකත් දුක හටගන්නන හේතුවත් ඒ දුක හටගන්නන හේතුවේ නිරුද්ධවීමත් ඒ සඳ ඇැති මාර්ග්‍යත ආදීනවයත් පලයත් දුකය. ආස්වාද දුක හටගන්වන හේතුවයි. දුක හටගන්වන හේතුව නිරුද්ධවීම නිසරණයයි. ක්‍රමයහෙවත් උපායත් විධානය ආඥාවේවත් ආනත්්‍යය මාර්ගයයි. මේ චතුරාර්ශත්‍යයයි මේ ධර්මචක්්‍රයයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාලසේක මහනනිි. බරණැස ඉසිපතන මිගදායේදී. මා විසින් මේ දුකනම්මු ආර්ය සත්‍යයි ධර්මචත්‍රය කරවන ලදි. ඒ ශ්‍රමණයකු විසිං හෝ, බ්‍රාක්්මණයෙකු විසිං හෝ, දෙවියකු විසිං හෝ, මාරයෙකු විසිංහෝ, බ්ලක්්මයකු විසිං හෝ, ලෝකෙ අන් කිසිවකු විසින් හෝ, ආපස්සට හැරවිය නොහැත්කේය. භාග්‍යවතුන්ගේ දුක පිළිබඳ ආර්ය සත්‍යය ධර්ම දේශනාවේ අප්‍රමාණ පදඇත්තය. අප්‍රමාණ අකුරු ඇත්තේ අප්‍රමාණ වියංජ ඇත්තය, අප්‍රමාණ නිරුදත්ය ඇත්තය, අප්‍රමාණ ආකාර ඇත්තය, අප්‍රමාණ විස්තරකිරීම් හෙවත් නිද්දේශ ඇත්තය. එමෙම්ම ඒ දුකපිළිබඳ ආර්ය සත්‍යය ධර්මදේශනාවී අර්ථය සැකවින් කීමහෙවත් සංකාසනා. මූඩික කරුවලින් පැවසීමේවත් ප්‍රකාසනා, විස්තරකිරීම හවත් විවරණ. දා දැක්වීමවත් විභජන බෙදා දැක්වීම හෙවත් විභාජනා ඉස්මතු කිරීම හෙවත් උත්තානිකම්මං පැනවීමඒවත් ප්ඥත්ති ඇත්තේ මේ අයුරනුත් මේ දුකනම් ව ආරී සත්‍යයයි දතයුත්තය යනුවෙනි. මහනෙනි බරණැස ඉසිපතන මිගදායයිදී මාවිසින්මය දුක උපදුනෙ හේතුම් නම් වූ ආර්ය සත්‍යයි ධර්මද චක්‍රය කරවන ලදිී. මහනනිි මහනනිි බරණැස ඉසිපතන මිගදායේදී මාවිසින් මේ දුක උපදවන හේතුම් නම්මෝ ආරිය සත්‍යයි ධර්මචක්‍රය කරවන ලදි. පෙරසේ. මහනනිි බරණැස ඉසිපතන මිගදායේදී මාවිසින් මේ දුක උපොදනෙ හේතුන්ගේ නිරුද්ධවීම නම්මෝ ආරී සත්‍යැයි ධර්මචක්‍රය කරවන ලදි පෙරසේ. මානෙන, බරණැස ඉසිපතන මිගදායේයිදී මාවිසින් මේ දුක උපදොනෙ හේතුන්ගේ නිරුද්ධවීම පිණිස පවතින මාර්ගය නම්මු ආරිය සත්‍යයි ධර්මචක්‍රය කරවන ලදි. ඒ ශ්‍රමණයකු විසිං හෝ, බ්‍රාක්්මණයකු විසිං හෝ, දෙවියකු විසිං හෝ, මාරයෙකු විසිං හෝ, බ්‍රක්්මයෙකු විසිං හෝ, ලෝකෙයි අන් කිසිවකු විසින් හෝ ආපස්සට හැරවිය නොහැක්කේ. භාග්‍යවතුන් වහන්සේගේ දුක් උපදවන හේතුන්ගේ නිරුද්ධවීම පිණිස, පවතින මාර්ගය පිළිබඳව ආර්ය සත්‍යය, ධර්ම දේශනාවේ අප්‍රමාණ පද ඇත්තය, අප්‍රමාණ අකුරු ඇත්තේය, අප්‍රමාණ වියංජන ඇත්තය, අප්‍රමාණ නිරුත්්‍ය ඇත්තේය, අප්‍රමාණ ආකාර ඇත්තය, අප්‍රමාණ විස්තරකිරීම් හිවත් නිද්දේශ ඇත්තේය. එමෙන්ම ඒ දුක්. උපදවන හේතුෝන් නිරුද්ධවීම් පිණිස පවතින මාර්ගය පිළිබඳව ආර්ය සත්‍යය ධර්ම දේශනාවයි අර්ථය සැකවිංකීමහෙවත් සංකාසන. මූලික කරුණුවලින් පැවසීම හෙවත් ප්‍රකාසනා විස්තර කිරීමේවත් විවරණ වෙෙදා දැක්වීමේවත් විභාජන ඉස්මතු කිරීමේවත් උත්තානිකම්ම පැනවීමහෙවත් ප්ඥත්ති ඇත්තේය. මේ අයුර නිුත් මෙය දුක් උපදවන හේතුන්ගේ නිරුද්ධවීම පිණිස පවතින මාර්ගය නම්මෝ ආර්ය සත්‍යඇයි දතයුත්තය යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ චතුරාරි සත්‍යය දේශනාව අකුරුවලින් සැකවින් වධාරණ සේක, සංකාසේති, පදවලින් මූලික කරුණු පවසන සේක, පකාසේති, වියං්ජනවලින් පැහැදිලි කරන සේක විවරති. ආකාරවලින් බෙදා දක්වන සේක විභාජති. විවිධ කරණෝසේ තෝරා දෙමින් ඉස්මතුකරණ සේක උත්තානි කරෝති, නොයෙක් විස්තරෝස්සේ මැලවිින් පණවන සේක, ප්ඥාපේති. භාග්‍යවතුන් වහන්සේ චතුරාරිශත්‍ය ධර්ම දේශනාවහිදී, අකුරුවලිනොත් පදවලිනොත් අවිද්‍යා වැස්ම ඉවත්වන අයුරින් සැකවින් වධාරණ සේක. උද්ගාටේති ව්‍යඥුජන වලිනුත් ආකාරවලිනොත් අවබෝධය ඇතිවන අයුරින් වධාර්ණ සේක විප්ඥති විද කරණු ඔස්සේ නැවත නැවත තෝරා දෙමින් විස්තර වසෙන් වදාාන්සේක විත්තාරේති. සැකෙවින් වධාරණ බව උග්ගාටනා භාග්‍යිවතුන් වහන්සේගේ දේශනාවේ ආරම්භේවේ. විස්තරවසයෙන් වධාන බව විපං්චනා ඒ මධ්‍යයි වඩා හොඳින් නැවත විස්තරකොට වධාරණ බව විත්තාරණ අවසානයයි. ඒ මේ ධර්මවිනය සැකවින් වධාරණු ලබන්නේ උගගටි ත්ඥුව පුද්ගලයාව හික්මහයි. එයින් ඒ සැකවින් කරන ලබන් දෙසුමට පටන්ගැනීම කල්්‍යානයයි වදාලසේක. විස්තරවසෙන් වදාාම් ලබන්නේ විපං්්‍යි ත්්‍යෝ පුද්ගලයාව හික්මවයි ඒයින් ඒ විස්තර සයිත දෙසුමට මැදකල්්‍යානයයි වදාලසේක වඩාත් හොඳින් නැවත නැවත විස්තරකොට වධාන් ලබන්නේ නෙයිය පුද්ගලයාව හික්මවායි ඒයින් වඩාත් හොඳින් විස්තර කොට වදාාරන් දෙසුමට අවසාන කල්්‍යානයයි වදාලසේක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මවිනේ පද සයකින් යුතු අර්ථයක් ඇත්තේ. එනම් සංකාසනා පකාසනා විවරණ විභාජනා උත්තානිකම්මං ප්ඥත්ති යන පද සයයි. මේ සය පද අර්ථයයි. සයපද ව්‍යංජනයන් ඇත්තේ අක්කූරු පද ව්‍යංජන ආකාර නිරුත්ති හා නිදේසියන සයයි මේ සයපද ව්‍යංජනයයි. ඉනිස්සාවෙන් භාග්‍යවතුන් වහන්සේ මේ වදාල සේක මහනෙනි ඔබට ධර්මය දේශනා කරන්නෙමි. පටන් ගැනීම කල්්‍යාන වූද මැද කල්්‍යාන වූද අවසානය කල්්‍යානූද අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ මුලිමනින්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිවාන් මග බඹසර පවසන්නෙමි යනුවෙනිය. මේ වදාල කරණන්නේ මුලිමනිින්ම යනුව ලෝකෝත්තර බවයි. ලෞකික ධර්මයන් හා එය මිශ්‍ර නැත්තේ යන කරුණයි. පරිපූර්න්න වූ යනු පිරිපුන් අඩුනැති වැඩිනැති යන අරුතයි. පාරිශුද්ධ යනු නිර්මල සියලු කෙලෙස් කිලුටින් බැහැර වූ පිරිසුදු බවට පත් ව සියලු විශේෂත ගුණෙන් ලංකර දෙන යන අරුත ඇත්තේය. මෙම ධර්මය තතාගතයන් වහන්සේගේ පියවර සටහන කියාත් කියනු ලැබේ. හතාගතයන් වහන්සේ ඇසුරු කොට වදාල දෙය කියාත් කියනු ලැබේ. තතාගතයන් වහන්සේ සිය බුදුනුවන නම්මු දලෙෙන් සලකුණකොට වදාළ තැන කියාත් කියනු ලැබේ. එකරුණෙන් භාග්‍යවතුන් වහන්සේ මුළු මොනිම්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ නිවාන් මග බමසර පවසන්නෙමි වදාලසේක. මේ දේශනාව කවුරුම් වෙනුවෙන් දෙයත්, සතුරාරි සත්‍යවබෝධය කැමැතිව ධර්මේ හැසිරෙන්න්නම් උදෙසාය. එකරුණෙන් ආයුස්මත් මහාකච්ඡාණන් වහන්සේ දේශනාහාරය දක්වමින් වදාළහ. ආස්වාදය ආදීනවය නිස්සරණය පලය හා එයට ඇති උපාය භාග්‍යවතුන් වහන්සේගේ විධානය යන මේ ධර්මෙයි හැසිරෙන්න්නම් අට කරල ද දේශනා හාරය. නියුත්තෝ දේශනාහාරු දේශනාහාරය යොදන ලදි